පැල මෙයාම සමහරක් ලාට පරිමාතුරු කිනොත් තැඹුන් යෑම කියලා ඒ වගේ දේවල් දෙනවා වස ජීවාණු හරණය නොවිතුණු කියන. ඒත් එක්කම තමයි වස ජීවාණු හරණය කරත් අපි අර තියාගන්න බීජ ප්‍රතිකාර කිරීමේ ක්‍රමය. බීජ ප්‍රතිකාර කිරීම. බීජ ප්‍රතිකාර කිරීම කියන්නේ ඒ බීජ අරගෙන විලිනාශකයක් තවරලා බීජ ස්ථාපනය කිරීම. කැප්ටාන් තිරාම් වගේ බීජ ප්‍රතිකාරකයක් නැත්නම් විලිනාශකයක් තමයි මේ සඳහා අපි භාවිත කරන්නේ. ඇත්තටම ඉතා කුඩා ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් එහෙම බීජ ටික අරගෙන අර නිකන් අර මේ පවුඩර් දාන වගේ නැත්නම් උඩින් කැවරෙන් විතරයි දාන්නේ. සාමාන්‍යයෙන් බීජ කිලෝ එකටම මේ බීජ ප්‍රතිකාරය ග්‍රෑම් 50ක් වගේ. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් තමයි දානවා නම් අපිට හිතා ගන්න පුළුවන් ඉතා සුළු ප්‍රමාණයක් තමයි බීජ මේ ප්‍රතිකාර කිරීම දිනකට දාන්නේ. බීජ ප්‍රතිකාර කිරීම කරා වගේම බීජය කොච්චර ගැඹුරට තවන් දානවද කියන එක. ඒක තවන් පාත්තියේදීත් බඳුන්තාවානේදීත් ට්‍රේවලත් කොතනදීත් පොදුයි. සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයක් ගැඹුරට දාන්න පුළුවන් නම් වඩා හොඳයි. ගල් භාගයට අඩු වෙන්නේ. මොකද ගොඩාක් ගැඹුරට දැම්මොතින් එහෙම උඩින් දාන පස් වලින් වැහිලා බීජය පැලවීම ප්‍රමාද වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාට ගොඩි මහතුරුන්ගෙන චෝදනාවක් තමයි බීජ දැම්ම මහත්වෝ බී පැලවෙන්නේ. නමුත් බීජ පැලවීමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ අනවශ්‍ය ආකාරයෙන් යට කරලා. ඊළඟ කාරණේ මේ බීජ තැම්පත් කරලා පස්සේ අපි උඩින් දාන පස් ටිකත් ඇත්තටම අර තවන් පාත්තියේම ජීවන හරණය කරව පස් වෙනවා. එහෙම නැතුව වෙන කොහෙන්වත් ගినాපු පස් දාලා මෙතනට හරියන්නේ නැහැ. අපි කිව්වා බීජ තවන් කරලා ඉවරලා පිදුරු තට්ටුවකින් වහනවා. පිදුරු තට්ටුවකින් වහලා අපි මුලින්ම වතුර දැම්මේ විලිනාශක දාපු වතුර. ඊට පස්සේ සතියක් විතර අපි දවස ගානේම සාමාන්‍ය විදිහට මල් බාදියකින් විලිනාශක දාන්න ඕනේ නැහැ. සාමාන්‍ය වතුර දාගෙන යනවා. දවස් 7ක් 8ක් ගියාට පස්සේ මේ බීජ පැලවීම බීජ මතුවෙන ගන්න. ඒ අවස්ථාවේදී අපි මේ උඩින් තියෙන වසුන ඉවත් කරන්න ඕනේ. පරිස්සම් වෙන්න ඕන දවස් 7කින් එනකොට මේ පොඩ්ඩක් මතු කරලා මේ සුට්ටක් උස්සලා බලන්න. එතකොට අපිට පේනවා බීජ පැලවලා තියෙනවා කියලා. එහෙනම් අපි හිමීට මේක අයින් කරන්න ගන්නවා. දැන් අපිට පේනවා මේ බීජ පැල මේකේ මේ තුන්චි ඉතාමත්ම ලපටි බීජ පැල මතු වෙලා තියෙනවා. එතන මේ පරිස්සමෙන් මේ පිදුරු ටික අයින් කරන්න අවශ්‍යයි.